වැඩි කතාබහකින් තොරව ඔබ දන්නා මේ වෙලාවේදී අපි කතා කරන්නේ මොන මාතෘකා පිළිබඳවද කියලා. ඒ සඳහා වෙනද වගේම සුපුරුදු විදියට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහන් සමරනායක මහත්මයා ඇවිල්ලා ඉන්නවා. ආයුබෝවන්. ඔබට බාරයි මෙතෙන් සිට. ඔව්, අපි ලෝකෙ වටේ රවුමක් කියමු. මොකද අපිට හුදකලා රාජ්‍යයක් විදිහට ජීවත් වෙන්න අමාරුයි. ලෝකයේ සිද්ධ වෙන බොහෝ වැදගත් කාලීන සමාජ දේශපාලනික සිදුවීම් ලංකාවේ අපිටත් බොහෝ බලපෑම් සිද්ධ කරන නිසාම ලෝකයේ සිද්ධ වෙච්ච බොහෝ පෙරලිකාර දේවල් පිළිබඳව අපි අවධානය යොමු කළොත් හොඳයි. මුලින් අපි ලෝකෙ වටේ පුංචි රවුමක් ගිහින් යමු. පොඩි රවුමක් යමු. නමුත් ඒක ලෝකෙ වටේම නොවේ, පොඩි ප්‍රදේශයක. අද අපි කතා කරන්න මාතෘකා වලින් තුනක්ම සම්බන්ධ වෙන්නේ ඉන්දියාවට. අපේ අසල්වැසි බලවතා, එයින් සිදුවීම් දෙකක් මම ලුහුණින් මුලින් පැහැදිලි කරන්න නිලන්තේ. එකක් තමයි ඊ සෙනසුරාදා ඊයේ වාර්තා වුණා ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂයේ නායකත්වයට සෝනියා ගාන්ධි තෝරාගෙන ඇති බව. ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂය අවුරුදු 132ක් පැරණි දේශපාලන පක්ෂයක්. සමහර විට ලෝකයේ තිබෙන පැරණිම දේශපාලන පක්ෂවලින් එකක්. ඉන්දියාව නිදහස ලැබීමෙන් පස්සේ දීර්ඝ කාලයක් එරට පාලනය කළේ කොංග්‍රස් පක්ෂය. ආරම්භයේ සිටම කොංග්‍රස් පක්ෂයේ නායකත්වයේ සිටියේ ගාන්ධි නේරු පරම්පරාව. අන්තිමට සිටි නායකයා තමයි රාහුල් ගාන්ධි. ඔහු රජීව් ගාන්ධිගේ පුතා, රජීව් ගාන්ධි ඉන්දිරා ගාන්ධි මැතිණියගේ පුතා. මේ අවුරුද්දේ අප්‍රේල් සහ මැයි කාලයේදී, අප්‍රේල් 11 සිට මැයි 23 දක්වා පැවති ඉන්දියාවේ 19 වැනි ලෝකසභා මහා මැතිවරණයේදී කොංග්‍රස් පක්ෂයට අත්ුණේ බරපතල පරාජයක්. කොංග්‍රසේ ප්‍රතිවාදියා වූ භාරතීය ජනතා පක්ෂය 2014දී ගත්තටත් වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගනිමින් තනිවම, සංධානය වශයෙන් පමණක් නොවේ, ජයග්‍රහණය කළා. ඉන් පස්සේ 48 හැවිරිදි රාහුල් ගාන්ධි නිවේදනය කළා තමා ඉවත්වන බව. පක්ෂයේ නායකයෝ විශේෂයෙන් 1981දී අගමැතිවරයාව සිටි ආචාර්ය මන්මෝහන් ඇතුළු පිරිස ඔහුට කිව්වා ඉවත් වෙන්න එපා. නමුත් රාහුල් ගාන්ධි තමන්ගේ මතේ ස්ථිරසාර ලෙස පෙනී සිටියා. ඒ විතරක් නෙමෙයි, ඔහු කිව්වා තව දුරටත් කොංග්‍රසයේ නායකත්වයට ගාන්ධි කෙනෙක් එපා. දැන් පවිත්‍ර ඉන්දියාව ගැන කතා කරන විට බොහෝ මාධ්‍යවල කියන්නේ ඉන්දියාව රාජ පරම්පරාවකින් තමයි නිදහස ලැබීමෙන් පසුවක්. එහෙම තමයි අඳුන්වන්නේ. දැන් ඉන්දියාවේ නිදහසින් පසු ඉන්දියාව ගැන කතා කරන විට බටහිර මාධ්‍ය භාවිත කරන ජෙදුමක් තමයි නේරු ගාන්ධි ඩිනැස්ටි, නේරු ගාන්ධි රජ පරම්පරාව. ඒ පරම්පරාවේ අන්තිම නායකයා රාහුල් ගාන්ධි, ඔහු අවසානයේදී පරාජය පත්වීමෙන් පස්සේ තීරණය කළා නැවත වරක් කොංග්‍රසයේ නායකත්වයට ගාන්ධි කෙනෙක් ගෙනෙන්න එපා. එහෙත් අවසානයේදී සෙනසුරාදා පැවති කොංග්‍රස් පක්ෂ කාරක මධ්‍යම කාරක සභා රැස්වීමේදී මේ කෘත්‍යාධිකාර මණ්ඩල රැස්වීමේදී තීරණය කළා රාහුල් බාරගන්නේ නැත්නම් රාහුල්ගේ මව සෝනියා ගාන්ධි, රාජීව් ගාන්ධිගේ බිරිඳ, ඇය ඉතාලි ජාතික කාන්තාවක්, වයස දැන් අවුරුදු 72යි, නමුත් නායකත්වයට පත් කරන්න. දෙවනුව නිලන්ති, මම ඉන්දියාවෙම ගන්නවා තවත් ලුහුණු සටහන. එය ශෝකජනක පුවත. නරේන්ද්‍ර මෝදි අගමැතිවරයාගේ පළමුවැනි ආණ්ඩුවේ, එනම් 2014 මැයි මාසයේදී බලයට පත්වුණු ආණ්ඩුවේ විදේශ ඇමතිවරියව සිටි සුෂ්මා ස්වරාජ් පසුගිය සතියේදී අගෝස්තු 2 වෙනිදා අභාව ප්‍රාප්ත වුණා. මිය යන විට ඇගේ වයස අවුරුදු 68යි. පසුගිය අප්‍රේල් මැයි මහමැතිවරණයට සුෂ්මා ස්වරාජ් තරග කළේ නැහැ. ඇය බරවත්සේ අසනීප වී සිටි නිසා. සුෂ්මා ස්වරාජ් ඇගේ දේශපාලන දෘෂ්ටිය අනුව ක්‍රියා කළමුත් ඉන්දියාවේ මෑත කාලයේ ජනප්‍රිය ගෞරවයට පාත්‍ර වෙච්ච කලබලකාරී නොවන, ඉක්මන් තීරණ නොගන්නා, සංගමයෙන් සිද්ධි විමර්ශනය කළ විදේශ ඇමතිවරයාක්.
ඇය දෙවරක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. පළමුවෙන් 2015 මාර්තු මාසේ අගමැති මෝදිගේ ශ්‍රී ලංකා චාරිකාව සැලසුම් කිරීම සඳහා, නැවත 2016 පෙබරවාරි මාසයේ ඇය ශ්‍රී ලංකාවට පැමිණිය. මේ කාලය තුළ ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර සබඳතාහි වල සුහද වර්ධනයක් දකින්නට පිළිබඳ. සුෂ්මා ස්වරාජ් හිටපු ඇමතිනිය ගැන ඉන්දියාවේ මාධ්‍ය, බටහිර මාධ්‍ය, සෙසු මාධ්‍යවලත් ප්‍රශංසා මුඛයෙන් කතා කොට තිබුණා. ඊළඟ මගේ තව ලුහුඩු සටහනේ තව මාතෘකා දෙකක් තිබෙනවා. එකක් තමයි පසුගිය සඳුදා අමරිකාව සහ දකුණු කොරියාව එක්ව මුහුදු සහ ගොඩබිම් යුද අභ්‍යාසයක් පටන් ගත්තා. මේ යුද අභ්‍යාසවලදී කරන්නේ තමන්ට සතුරු පාර්ශ්වයකින් එන ප්‍රහාරයකට උත්තර දෙන්නේ කොහොමද, කොහොමද ප්‍රතිප්‍රහාර දෙන්නේ, සටන් කරන්නේ කෙසේද කියලා ප්‍රදර්ශනය කිරීම. මේ යුද අභ්‍යාස පුහුණු වීමක් පමණක් නොවේ හුදෙක්. ඒක බලය ප්‍රදර්ශනය කිරීමේ උපක්‍රමයක් සහ තර්ජනයක් එක විදිහක. මේ තර්ජනය කරන්නේ කාටද? ප්‍රධාන වශයෙන් රටවල් දෙකකට. එකක් උතුරු කොරියාවට, අනෙක උතුරු කොරියාව වෙනුවෙන් පෙනී සිටින අද බටහිර කඳවුරේ විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන ප්‍රතිවාදියා වී සිටින චීනයට. අපි අපේ මේ වැඩසටහනේදී විටින් විටම සඳහන් කළා, කොරියානු අර්ධ ද්වීපය දෙකට බෙදුණා. ඒක දකුණු කොරියාව, උතුරු කොරියාව. ආරම්භයේ සිට උතුරු කොරියාවේ තියෙන්නේ සමාජවාදී පන්නයේ ඒකපාක්ෂික පාලනයක්. දකුණේ තිබෙන්නේ මුලදී ඒකාධිපති පාලනයක්. නමුත් දැන් ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක්. දකුණු කොරියාවේ සිටිනවා 28,000ක අමරිකානු බලකාය. 28,000ක්. ඉතින් ඒ අය එකතු වෙලා තමයි මේ අභ්‍යාස කරන්නේ. තවත් අය මේ අභ්‍යාසය සැලසුම් කළ විට, අපි පසුගිය සතියේ කතා කළා, උතුරු කොරියානු නායක කිම් ජොං උන් මිසයිල 3ක් අත්හදා බැලුව සාර්ථක ලෙස. ඒ මිසයිල අත්හදා බැලීමෙන් පසුව ඔහු කිව්වා, මේ අමරිකාවට සහ දකුණු කොරියාවට අන්තරාය ඇඟවීමක්, විශේෂයෙන් අර යුද අභ්‍යාසය නොකරන ලෙස. නමුත් අමරිකාවත් දකුණු කොරියාවත් ඔහුගේ අන්තරාය ඇඟවීම ගණන් ගත්තේ නැහැ. අවසාන ලුහුඬු සටහන සඳහා මා තෝරාගන්නේ අමරිකා එක්සත් ජනපදය අගෝස්තු 5 වෙනිදා වෙනිසියුලාවට පනවා තිබෙන ආර්ථික සම්බාධක තවත් දැඩි කළා. මේ අලුත් පියවර අනුව එක්සත් ජනපදයේ තිබෙන වෙනිසියුලා රාජ්‍යයට අයිති සියලු ව්‍යාපාර, දේපළ, බැංකු ගිණුම් තහනම් ඒවා ඉවත් කරගන්න බෑ. ඒ වගේම එසේ තහනම් කරන ලද ඒ වත්කම් සමග කිසිදු වෙනත් රාජ්‍යයක ව්‍යාපාර ආයතනවලට ගනුදෙනු කරන්න බෑ. එහෙම කළොත් ඒවාට අමරිකාව එක්ක ගනුදෙනු කිරීමේ අවස්ථාව වෙළඳපළ අහිමි වෙනවා. අපි කෙටියෙන් හෝ සඳහන් කළ යුතුයි, ඇයි මේ සම්බාධක පනවන්නේ? අමරිකාව ඇතුළු ලෝකයේ රටවල් 50ක් එක්සත් ජනපදයේ නායකත්වයෙන් කියා සිටිනවා, වෙනිසියුලාවේ තියෙන්නේ නීති විරෝධී ආණ්ඩුවක්. එහි ජනාධිපති නිකලස් මදුරෝ, ඔවුන් කියනවා මදුරෝ බලයේ ඉන්නේ නීති විරෝධී ලෙස. එහි සැබෑ නායකයා ජුවාන් හොයිඩෝ. එයා තමන්ම නායකත් ජනාධිපති ලෙස ප්‍රකාශයට පත් කරගත්ත පුජ්‍යලයෙක්. නමුත් අප දන්න තොරතුරු, ලිඛිත වාර්තාගත තොරතුරු අනුව 2018 පැවති ජූනි මාසයේ පැවති මැතිවරණයෙන් නිකලස් මදුරු ජයග්‍රහණය කරනවා. ඔහුට ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 56%ක් ලැබෙනවා. ඇතැම් විපක්ෂ ඡන්දය වර්ධනය කළා. ඉතින් මේ මැතිවරණය දූෂිතයි කියලා ඇමරිකාව චෝදනා කරාට වෙනත් ස්වාධීන මාර්ගවලින් එය සනාථ වී නැහැ. මෙතන ඊළඟ මතුවෙන ප්‍රශ්නය නිලන්ති, දැන් කිසියම් රටක මැතිවරණය දූෂිත නම්, ඒ බලයේ සිටින ආණ්ඩුව නීති විරෝධී නම්,
ඒ ආණ්ඩුව පළවා හැරීමේ අයිතිය තියෙන්නේ ඒ රටේ ජනතාවට. නමුත් මෙතන සිදු වී තිබෙන්නේ එක්සත් ජනපදයට අවශ්‍යයි මදුරුවගේ ආණ්ඩුව පෙරලන්න. හේතුව මූලික කරුණු දෙකක්. එකක් සෞදි අරාබියටත් වැඩි ඛනිජ තෙල් නිධි වෙනිසියුලාවේ තියෙනවා. 1998දී හියුගෝ චාවෙස් බලයට පැමිණීමට පෙර ඒ වෙනිසියුලාවේ දැවැන්ත තෙල් සම්පත පරිහරණය කළේ ඇමරිකාව සහ වෙනිසියුලාවේ ධනවත් පන්තිය. මේ ගමන වෙනස් වුණා චාවෝස්ගේ ආගමනයෙන් අනතුරුව. ඒ නිසා ඔවුන් තීරණය කළා වෙනිසියුලාවේ අලුත් ගමන නතර කරන්න ඕන. අන්න ඒක තමයි මේක පිටුපසෙ තියෙන මූලික සාධකය. දැන් එතන නැවත වරක් අවධාරණය කළ යුතු වන්නේ වෙනිසියුලාවේ අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්ති වැරදි නම් ඒ රටේ ජනතාව තමයි ඒ කළ යුත්තේ, බාහිර බලවේග නොවේ. අපි එතනින් නැතර කරලා ප්‍රධාන මාතෘකාවට යමු. ඒ යන්නෙත් අපි මුලින් ඉන්දියාවට. ඉන්දියාවට නිලන්තිට සහ පවිත්‍රට ආයි වෙලාව බලන්න අවශ්‍ය නැත්තම් දැනට නෑ. හරි, අපි යමු. පසුගිය සතියේ දිනේ වශයෙන් සඳහන් කළොත් අගෝස්තු 2 වෙනිදා ඉන්දියාවෙන් වාර්තා වුණා මේ කලාපය දකුණු ආසියානු කලාපය කලඹවන පුවතක්. කුමක්ද? එදා ඉන්දියාවේ ස්වදේශ ඇමතිවරයා අමිත් සිං පාර්ලිමේන්තුවේදී නිවේදනය කළා ඉන්දීය ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇති බව. 1950දී ඉන්දියාවේ ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන් ජම්මු කාශ්මීර් ප්‍රාන්තයට ප්‍රදානය කරන ලද ස්පෙෂල් ස්ටේටස් විශේෂ තත්ත්වය ඉවත් කරගත් බව අපි පැහැදිලි කරමු. මොකක්ද මේ විශේෂ තත්ත්වය? ඉන්දීය ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 370 වගන්තියෙන් සහ 35 ඒ වගන්තියෙන් ජම්මු කාශ්මීර් ප්‍රාන්තයට විශේෂ ස්වෛරී බලතල ඔටොනොමි එකක් පවරා දීලා තිබුණා. ඒකට හේතුත් අපි පසුව පැහැදිලි කරමු කෙටියෙන්. හෝ මොනවද පවරා දී තිබූ විශේෂ බලතල? ඉන්දියාව නැමති සුවිසල් රාජ්‍ය දැනට නිර්මාණය වෙන්නේ ප්‍රාන්ත 29යි ස්ටේට්ස්. යුනියන් ටෙරිටරිස් කියලා අඳුන්වන සාංගමික ප්‍රදේශ. දැන් නවදිල්ලිය යුනියන් ටෙරිටරි එකක්, පොන්ඩිචෙරි යුනියන් ටෙරිටරි එකක්. ඒ වගේ යුනියන් ටෙරිටරි 7කින් තමයි ඉන්දියාව නිර්මාණය වෙන්නේ. ඒ කිසිදු ප්‍රාන්තයකට හෝ යුනියන් ටෙරිටරි එකකට අර ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 370 වගන්තියෙන් පවරා දිවි තිබෙන විශේෂ බලතල හිමි වී නැහැ. මොනවද විශේෂ බලතල? කාශ්මීර ප්‍රාන්තයට, මම කාශ්මීරය කියනකොට ඇත්තම එහි සම්පූර්ණ නම ජම්මු කාශ්මීර. ජම්මු කාශ්මීරයේ ඒ 370 වගන්තිය අනුව තමන්ගෙම ව්‍යවස්ථාවක් තිබෙනවා, ආණ්ඩුකම ව්‍යවස්ථාව. අන් කිසිදු ප්‍රාන්තයකට ඒ බලය නැහැ. ජම්මු කාශ්මීරයට තමන්ගෙම කොඩියක්, ධජයක් තියෙනවා. ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාදායක බලතල තියෙනවා. ඒ කියන්නේ ප්‍රාන්තයට අදාළව නීති සම්පාදනය කරන්න පිළිවන්. ප්‍රාන්තයට නීති සම්පාදනය කරන්න බැරි ප්‍රධාන ක්ෂේත්‍ර 3යි. විදේශ සබඳතා, ආරක්ෂාව, මූල්‍ය මොනිටරි පොලිසිස්. ඒ හැර අනිත් ශේෂ්ඨවල ප්‍රාන්තයට පුළුවන් නීති සම්පාදනය කරන්න සහ ක්‍රියාත්මක කරන්න. මම සඳහන් කළා කලින් 35 ඒ වගන්තිය 370 යට තමයි එන්නේ. 35 ඒ වගන්තිය අනුව කාශ්මීර ප්‍රාන්තයේ ඉඩම් මිලදී ගන්න බාහිර පුජ්‍යලනට බැහැ. විදේශිකයනට ඒ අවසරය නැහැ. ඒ ප්‍රාන්තයේ ව්‍යාපාර කරන්න නම් විශේෂ අවසරයක් ගන්නට ඕන. සෙසු ප්‍රාන්තවල ජනයාට සහ සෙසු රටවල ජනයාට කාශ්මීරයේ පදිංචි වෙන්න බැහැ. දැන් මේ බලතල ඉවත් කිරීම නිසා
කාශ්මීරයේ සද්දුව තිබූ ඒ ස්වයං පාලන අයිතිවාසිකම් අහෝසි වී ගියා. සෙසු ප්‍රාන්ත සේම කාශ්මීර් ප්‍රාන්තයත් ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව විසින් අවසාන විග්‍රහයේදී පාලනය කරන තැනකට ආවා. ඉතින් මේකේ තිබෙන බරපතලකම මොකද්ද? අපි බරපතලකම තේරුම් ගැනීමට නම් මේ කාශ්මීර අවුල කෙටියෙන් හෝ හඳුනාගත යුතුයි නිලන්ති. බරපතලකම පැහැදිලි කිරීමට අපි එක නිදර්ශනයක්. ඉන්දියාවේ ආණ්ඩුව මේ තීරණය ගැනීමෙන් පස්සේ පාකිස්තානය බලවත්සේ කෝප වුණා. පාකිස්තානය කිව්වා ඉන්දියාව කළේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක්. මන්ද විවස්ථාවේ අර වගන්තිය ඉවත් කරන්න නම් ප්‍රාන්තයේ අනුමැතිය ඕන. ප්‍රාන්ත විවස්ථාදායකය එවැනි අනුමැතියක් ගත්තේ නෑ. එවිතරක් නෙවෙයි, මේ විශේෂ තත්ත්වය ඉවත් කර ගැනීමට පෙරාතු අගෝස්තු මාසයේ මුල සිටම කාශ්මීරයේ හමුදා බලෑණි වැඩි කරා. දැනට කාශ්මීරයේ ඉන්නවා 700,000 විවිධ මට්ටමේ ඉන්දීය සෙබළු. ළඟට ඇතැම් දේශපාලනඥයින් අත්අඩංගුවට ගත්තා. එහෙම කරලා තමයි මේ කළේ. පාකිස්තානයත් ඉන්දියාවේ විපක්ෂයත් මේක දකිනවා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් ලෙස. නමුත් ඉන්දියා ආණ්ඩුව කියනවා කාශ්මීරයට ලබා දී තිබූ වරප්‍රසාදයේ ඉවත් කරන බව 2019 මැතිවරණ ව්‍යාපාරයේදී තමන් කියා සිටියාය කියන එක. නමුත් මෙතන තියෙන ගැටලුව තමයි මැතිවරණයකදී නීති විරෝධී පොරොන්දුවක් දීමත් වැරදි, බලයට පැමිණියම එය ක්‍රියාත්මක කිරීමත් වැරදි. ඉම්රාන් ඛාන්ගේ ප්‍රතික්‍රියාව කෙතරම්ද යත් ඉම්රාන් ඛාන් ඉන්දියේ මහ කොමසාරිස්වරයාට කිව්වා ගෙදර යන්න. රටින් යව්වා පිට කළා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තියෙන තානාපති සබඳතා පහතට දැම්මා. මේ තානාපති සබඳතාවල තියෙනවා ඉහළම එක තමයි පූර්ණ බලති තානාපති සබඳතා. ඒව පහතට දැම්මා. ළඟට සමහර වෙළඳ ගිවිසුම් නතර කළා. දැන් මේ නරේන්ද්‍ර මෝදි අගමැතිවරයාගේ තීරණේ ප්‍රතිවිපාක කුමක් විය හැකිද? එය ඉන්දියාවට, පාකිස්තානයට, දකුණු ආසියාවට සහ ලෝකයට කුමන ආකාරයකට බලපාන්න පුළුවන්ද කියන එක තේරුම් ගැනීමට නම් අපි කාශ්මීර ගැටුමේ ඉතිහාසය අඳුනාගත යුතුයි. වට්මන් ලෝකයේ තිබෙනවා කලාපීය ගැටුම් කන්ෆ්ලික්. ඒ ගැටුම් අතර ඉතාම පැරණි ගැටුම තමයි උතුරු අයර්ලන්ත ගැටුම. ඒක දැන් බොහෝ දෙයින් සමතයකට පත් වෙලා. ඊළඟට පලස්තීන ගැන පිළිබඳ ප්‍රශ්නය. අනිත් ඊළඟට දීර්ඝ ඉතිහාසයක් තියෙන ගැටුම තමයි කාශ්මීර අවුල. ඒක ආරම්භ වෙන්නේ ඉන්දියාව නිදහස ලැබීමත් පස්සේ. ලැබීමත් සමග බ්‍රිතාන්‍යයන් විසින් තනි රාජ්‍යයක් බවට පත් කරනු ලැබූ ඉන්දියාව 1947 ඉන්දීය ඉංග්‍රීසි පාලනයෙන් නිදහස් වෙනවා. ඒ නිදහස් වන විට පාකිස්තානයෙන් ඉන්දියාවේ මුස්ලිම් ජනයාගෙන් ඉල්ලීමක් ආවා පාකිස්තානය නමින් වෙනම රාජ්‍යයක් අවශ්‍යයි කියා. ඉංග්‍රීසින් එය පිළිගත්තා. නිලන්ති ඇතැම් වාර්තා තියෙනවා ඉන්දියාව දෙකඩ කිරීමේ මුල් සැලසුම්කරු බ්‍රිතාන්‍යයම බව. ඒගොල්ල තමයි මුස්ලිම් ජනයාට පෙළඹවීම කළේ වෙනම රාජ්‍යයක් ඉල්ලන්න කියලා. කෙසේ හෝ එය වුණා ඉංග්‍රීසි ආණ්ඩුව ඉන්දියාව බෙදා වෙන් කිරීමේ සැලැස්මක් සැකස් කළා. ඉන්ඩියන් පාටිෂන් ප්ලෑන්. ඒ සැලැස්මෙදි ඉන්දියාව පාකිස්තානය. මේ අවධිය වන විට ඉන්දීය භූමිය ඇතුළේ තිබුණ ස්වාධීන රාජ්‍ය සමූහයක්. ඒවට කියන්නේ ප්‍රින්ස්ලි ස්ටේට්ස්, කුමාර රාජ්‍ය. ඒ කියන්නේ කුමාරවරුන් විසින් පාලනය කරනු ලබන රාජ්‍ය. එවැනි රාජ්‍ය තිබුණා 650කට වැඩි. ජම්මු කාශ්මීරය එයින් එකක්. ඒකේ විශේෂත්වය තමයි ජම්මු කාශ්මීරයේ බෞද්ධ ජනයා මුස්ලිම්. නමුත් එහි පාලකයා එදා හිටියේ හරි සිං නමැති හින්දු භක්තිකේ. ඉන්දියාව නිදහස් ලබන විට මේ කුමාර රාජ්‍යවලට දුන්න අවස්ථාව එක්ක ඉන්දියාව සමග එකතු වෙන්න, නැත්නම් පාකිස්තානය සමග එකතු වෙන්න. හරි සිං තීරණය කළා නිදහස්ව ඉන්න ස්වාධීනව. නමුත් ඔහුට පැය කීපයකට වඩා ඒ තීරණේ ඉන්න ලැබුණේ නැහැ. පාකිස්තානයේ සිට ගෝත්‍රික හමුදා කඩාවැදුනා කාශ්මීරය ඇතුළට. ඔවුනට මුහුණ දෙන්න හරිසින්ට පුළුවන් කමක් නැහැ. ඔහු ජවහර්ලාල් නෙහරු අගමැතිවරයාගේ උදව් ඉල්ලුවා. අගමැති එකඟුණා. නමුත් කොන්දේසියක් යටතේ. ඒ තමයි කාශ්මීරය
ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙන්නට අවශ්‍යයි. මෙන්න මේ තීරණයත් සමගම තමයි 1947 දී ප්‍රථම ඉන්දු පාකිස්තාන යුද්ධය ඇතිවෙන්නේ. එය අවසන් වෙනවා නිරායුධකරණ ගිවිසුමකින්. 1950 දී තමයි අරම අපි කලින් කිව්ව විවස්ථාව සම්පාදනය කරන්නේ. ඊට පෙර අවුරුදු 1948 දී නේරු මේ ප්‍රශ්නය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට යොමු කරනවා. ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවක් සම්මත කළා කාශ්මීරයේ අනාගතය තීරණය කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි. එතන මේ යුද්ධයේ ප්‍රතිඵලයක් වශයෙන් කාශ්මීරය දෙකට බෙදුණා. එක කොටසක් පාකිස්තානය විසින් පාලනය කරන කාශ්මීරය, අනික් කොටස ඉන්දීය කාශ්මීරය. එතකොට මේක අඳුන්වනවා ඉන්දු කාශ්මීරය සහ අසද් කාශ්මීරය. මේ ගැටුම් තිබෙන්නේ ඉන්දු කාශ්මීරයේ. ඉන්දු කාශ්මීරයට තමයි අර විශේෂ බලතල ප්‍රදානය කරලා තිබුණේ. මෙහි ඒ තිබෙන මුස්ලිම් බහුතරයක් ඒ රටේ ජීවත් වීම නිසා තමයි මේ විශේෂ තත්ත්වය ප්‍රදානය කරන්න අවශ්‍ය වුණේ. ඒ විතරක් නෙමෙයි, පසු කාලයේදී නිදහස් ලැබීමෙන් පසු ඉන්දියාව සහ පාකිස්තානය අතර යුද්ධ තුනක් ඇති වුණ ප්‍රධාන පෙළේ. 1999 දී තව යුද්ධයක් ඇති වෙන්න ගියා. අවසාන මොහොතේ තමයි ඒ නතර කරගත්තේ. ඒ අවස්ථා හතරෙන් තුනකටම මුල්ුණේ කාශ්මීර ප්‍රශ්නය. කාශ්මීර ප්‍රශ්නය මේ කලාපයේ ඇහි ඇනුණු කටුවක් වගේ. ඒක මේ කලාපයේ සාමයට ප්‍රධාන තර්ජනය. විතරක් නෙමෙයි මේ ප්‍රශ්නය නිසා ඉන්දියාවත් පාකිස්තානයත් අවිතරගයේ සිටිනවා. දෙගොල්ලම න්‍යෂ්ටික ආයුධ වලින් සන්නද්ධ වී සිටිනවා. ඒකෙන් අපත් පීඩාවට පත් වෙන එකක් තමයි සාක් සංවිධානය අද නැත්තටම නැති වෙලා ගියා. මේ ගැටුමේ තමයි පතුලේ තියෙන හේතුව. දැන් මේ අරුබෝධයේ උග්‍ර වීම නිසා නැවත වරක් ඉන්දියාව සහ පාකිස්තානය අතර යුද්ධයක් ඇතිවිය හැකිද බියපවතෙනවා. ඇතිවෙන්න ඉඩ තියෙනවා. නමුත් පාකිස්තානයකට එවැනි යුද්ධයකින් බරපතල අවාසි වෙන්න පුළුවන්. මොකද පාකිස්තානයේ ආර්ථිකයේ ඉතාම දුෂ්කර තැනක තිබෙන්නේ. එවැනි යුද්ධයක වේදනාව විඳගන්න පාකිස්තානයට පිළිවන් කමක් නැහැ. පාකිස්තානයට කරන්න පුළුවන් දේ තමයි කාශ්මීරයේ ප්‍රචණ්ඩ ක්‍රියා ඇවිලවීම. අපි අවසන් කරමු. දැන් මේ තීරණයත් එක්කම මේ වරප්‍රසාද විශේෂ තත්ත්වය ඉවත් කර ගැනීමෙන් පසු ඉන්දියාවේ තීරණය තමයි ජම්මු කාශ්මීර ප්‍රාන්තයේ කොටස් දෙකකට බෙදෙනවා. ඒ බෙදන්නේ ප්‍රාන්ත වශයෙන් නොවේ, පවිත්‍ර යූනියන් ටෙරිටරිස් වශයෙන්. යූනියන් ටෙරිටරි එක සහ ප්‍රාන්තය දෙක දේශපාලනවා ඒකකයක් ලෙස. මම අපේ රටේ සමහර මාධ්‍යවල එහෙම තිබුණා. ඒ බෙදෙන යූනියන් ටෙරිටරි දෙකෙන් එකක ඉන්නේ හින්දු සහ මුස්ලිම් ජනය, අනිත් එක ලඩා ඒකේ බෞද්ධ ජනයා තමයි බහුතරය වශයෙන් සිටින්නේ. නරේන්ද්‍ර මෝදි කියනවා කාශ්මීර ප්‍රාන්තයට විශේෂ බලතල දීම විවස්ථාවෙන් ඉන්දියාව කළ ඓතිහාසික ගොංකමක්, මෝඩකමක්. දැන් ඒක නිවැරදි කළා. දැන් පාකිස්තානයට සංවර්ධනය වෙන්න පුළුවන්. නමුත් තිබෙන තත්ත්වය අනුව නම් සංවර්ධනයට වඩා ගැටුම් තමයි ඉදිරි කාලයේදී අපට දකින්නට පිළිවන් වන්නේ. අවසාන වශයෙන් නරේන්ද්‍ර මෝදි විශාල ජයග්‍රහණයක් අත්කරගත්. නමුත් ඔහු ගිනියන්නේ ඉන්දියාවේ දැඩි හින්දුත්වවාදී සහ බොහෝ සෙයින් ෆැසිස්ට් ලක්ෂණ සහිත පාලනය. හොඳයි, අපි වැඩි වෙලාවක් ගන්න නැතුවම ඊළඟ මාතෘකාවට යමු. හැබැයි හිනා වෙලා කියන්න පුළුවන් කාරණාවක් නම් නෙවෙයි අපිට කතා කරන්න වෙලා තියෙන්නේ. සූචනීය සිදුවීම අගෝස්තු 4 වෙනිදා සියත සුන්දරී ඉරිදා විකාශය කළ අපේ මේ විදේශ ප්‍රවෘත්ති විවරණයේදී මා සමග සිටියේ පවිත්‍ර. එදා ඒ අපි විවරණය ආරම්භ කළ ලුහුඬු සටහන්වල පළමුවෙනි තමයි ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ආහාර උත්සවයකට කඩාවැදුණු පුද්ගලයෙක් කළ වෙඩි තැබීම නිසා 30 දෙනෙක් මියගිය බව. ඒ ශෝකජනක සිද්ධිය ඒ උණුසුම මැකෙන්නටත් පෙර. ඒක සිදුවුණේ ජූලි 27. පසුගිය අගෝස්තු 2 වෙනිදා තවත් මහපරිමාණ වෙඩි තැබීම් දෙකක් සිදු වුණා. ඉංග්‍රීසියෙන් මැස් ෂූටින්, කියන්නේ විශාල පිරිසකට තනි පුද්ගලයෙක් වෙඩි තියලා තුවාල කිරීම් දෙකක්. පළමුවෙන්නේ අගෝස්තු 2 වෙනිදා ඇමරිකාවේ ටෙක්සාස් ජනපදයේ එල් පාසෝ කියන නගරයේ වෝල්මාර්ට් අලවිහලක්
කට කඩාවැදනු තරුණේ තරුණයගේ වයස අවුරුදු 21යි. ඇසෝල්ට් රයිෆලය ඔය ඒකේ 47 වගේ අවියක් හිටබ. එකේ උන්ඩ සියගන්න කබඩා කරන්න පුළුවන්. එයින් ඉවක් බවක් නැතිව වෙඩි තැබීමෙන් 21ක් මිය ගියා. ඊට සමාන පිරිසකට තුවාල සිදු වුණා. මිය ගිය අයගේ වයස පරාසය නිලන්ති වයස අවුරුදු 2 සිට 82 දක්වා. මිය ගිය අතර අවුරුදු 2 ළමයි ඉන්නවා. 82 වයස් ගත පුද්ගලයෝ සිටිනවා. වෙඩි තැබීම කළ තැනැත්තගේ නම තරුණේ පැට්‍රික් ක්‍රුසියස්. මේ පුදුමය, මේ ඔහු මේ වෙඩි තැබීම සඳහා එන්නේ කොහේ ඉඳලද? එල් පාසෝ වෙත, ඩලාස් නමැති නගරයේ සිට. ඒ නගරයේ සිට එල් පාසෝ වෙත එන්න ඔහුට ඩ්‍රයිව් රියපැදවීමට ගත වූ කාලය පැය 10ක්. ඒ කියන්නේ 7 කිලෝමීටර් 1000කටත් වැඩි දුරක් ගෙවාගෙන තමයි ඔහු මේ ප්‍රහාරය සඳහා එන්නේ. ප්‍රහාරයට විනාඩි කිහිපයකට කලින්, විනාඩි 20කට විතර කලින් ඔහු ඔන්ලයින් පණිවිඩයක් නිකුත් කරනවා පිටු 8ක. ඒ පණිවිඩය ඔහු කියනවා මේ ප්‍රහාරය කරන්නේ ටෙක්සාස් ජනපදයට සිදුව ඇති හිස්පැනික් ආක්‍රමණය නතර කරන්න කියලා. වෙඩි තැබීමෙන් මිය ගිය අයගෙන් වැඩි දෙනා හිස්පැනික් ජන වර්ගයට අයිති. හිස්පැනික් කියලා කියන්නේ ස්පාඤ්ඤයට අයත් රටවල ඉපිද්ද පැවත එන මිනිස්සු තමයි හිස්පැනික්. පවිත්‍ර අමරිකා මහද්වීපයේ උතුර සහ දකුණ ජනාවාස වුණේ ඉංග්‍රීසීන් අතින්. එහි මිනිස්සු හිටියා. ඒ මිනිස්සුන් මරලා තමයි සුදු පාට හැම තියෙන මිනිස්සු එහි රට අල්ලගන්නේ. ඒකේ උතුරට ගියේ බ්‍රිතාන්‍යයේ, ප්‍රංශයෙන්, යුරෝප්, බටහිර යුරෝපයෙන් ඇංග්ලෝ සැක්ෂන් මිනිස්සු. දකුණු ඇමරිකාව ජනාවාස කළේ මූලික වශයෙන් ස්පාඤ්ඤ, පෘතුගාල කියන රටවල්. එතන මෙන්න මේ ස්පාඤ්ඤ පාලකයන් විසින් ඒ රටට ගෙන එන ලද ජනයාගෙන් පැවත එන මිනිස්සු තමයි හිස්පැනික් කියලා හඳුන්වන්නේ. එතන මේක පවිත්‍ර අර අද බටහිර ලෝකයේ තියෙන සංක්‍රමණික විරෝධයේම කොටසක්. මොකද්ද පැට්‍රික් ක්‍රුසියස් කියන්නේ? ටෙක්සාස් ජනපදයට සිදුව ඇති හිස්පැනික් ආක්‍රමණය, ඉන්වේෂන්. මාධ්‍යවල පළ කරලා තිබුණ මේ සංක්‍රමණිකයන් පිළිබඳව ඩොනල්ඩ් ට්‍රම්ප් කරන කතාවක්. ඔහු විනාඩි 2කදී 9 වරක්, වාර 9ක් සඳහන් කරනවා ඉන්වේෂන් කියන වචනය. දැන් මේන් පැහැදිලි නේද? මේ ජනතාව අතරින් මතුවන සංක්‍රමණික විරෝධය උමතුව සහ ඇමරිකාවේ පාලක පන්තියේ සංක්‍රමණික සහ සිසු රටවලට තියෙන විරෝධය අතර තියෙන සම්බන්ධතාව. එපමණක් නෙමෙයි, පැට්‍රික් ක්‍රුසියස් තමගේ පණිවිඩයේදී තමගේ ප්‍රනාමයේ උපහාරය 19 මාර්තු 15 වෙනිදා නව ශ්‍රීලන්තේ ක්‍රයිස්ට් චර්චිදී මුස්ලිම් දේවස්ථානයකට පහර දුන් බෙන්ටන් ටරන් කියන තරුණයාට. ඒ ප්‍රහාරයේදී 51 දෙනෙක් මිය ගියා මුස්ලිම් ජනයා යාඥා කරමින් සිටියේදී. ඔහු කියනවා ඒ ප්‍රහාරය තමා අගය කරන බව. ඒ අනුව යමින් තමයි තමා මේ පිරිස්වලට මේ වෙඩි තැබීම සිදු කරන්නේ. ඒ පළමුවෙනි පසුගිය සතියේ මෑස් ෂූටින් එකල. ඊට ටෙක්සස් එල් පාසෝ, තව කරුණ එල් පාසෝ කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයක් මෙක්සිකෝවත් අතර දේශ සීමාවේ තියෙන නගරයක්. නගරේ නමින් පැහැදිලි වෙනවනේ මේ ELL කියන එක එන්නේ ඒ ලතින් සම්භවයක් සහිත නාමයක්. එල් පාසෝ ප්‍රහාරයට පැය 13කට පස්සේ, හරි, ඔහායෝ ප්‍රාන්තයේ ඇමරිකාවේ තවත් ප්‍රාන්තයක් ජනයා රාත්‍රී ජීවිතය ගත කරන නගරයක, ඒ නගරයේ නම ඩේටන්. අපට අපේ වගේ රටවල අඩුයි රාත්‍රී නයිට් ලයිෆ් කියන එක. නමුත් බටහිර සහ බටහිර පන්නේ බොහෝ රටවල නයිට් ලයිෆ් එකක් තියෙනවා. ඒකේ මිනිස්සු කනවා, බොනවා, මත්පැන් ගන්නවා, නටනවා, විනෝද වෙනවා. එවැනි තැනකට කඩා වැදුණු පුජ්‍යලයක් වෙඩි තියනවා යුවක් බවක් නැතුව. ඒ තරුණේ අවුරුදු 24යි ඔහුගේ වයස.
ඔහුගේ අරමුණ නම් දැන ගැනීමට නෑ කුමක්ද කිය ඒ වෙඩි තැබීමෙන් මිය යනවා නව දෙනෙක් අතන 21යි මෙතන 9යි 30යි පස්සේ තව පුද්ගලයෙක් මිය ගියා 31යි මරණ සංඛ්‍යාව තව මිය යයිද අපි දන්නේ නෑ මේ විපත බලන්න ගියා බදාදා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මිනිස්සු විරෝධතා පළ කළා මිනිස්සු කිව්වා ඔයා මෙහි ඔබ මෙහි එන්න එපා ඔබ වර්ගවාදීක ඔබ රේසිස්ට් ඔබ නිසා තමයි මේ ඝාතන සිද්ධ වෙන්නේ නමුත් ඔහු ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ විරෝධතා ගණන් ගන්නේ නැහැ ඔහු කිව්වා මේ වෙන්නේ සංක්‍රමණික ආක්‍රමණයක් කියන එක නම් ඔහු නැවත වරක් සපත කළා නමුත් ඔහු ප්‍රහාරය හෙලා දුටුවා එවැනි ප්‍රහාර නොවිය යුතුයි කියලා කිව්වා දැන් මේ ප්‍රහාර ආශ්‍රයෙන් මතුවන කරුණු දෙකක් තියෙනවා එකක් තමයි අමරිකා එක්සත් ජනපදයේ අපි සියලු දෙනාම දන්න පරිදි තවමත් ලෝකයේ අංක එකේ ආර්ථිකය. ඉතා ඉහළ ජීවන තත්ත්වයක් තියෙන අතිශය අති නවීන නූතන රාජ්‍යයක්. සමහර හැම පැතිවලින් පැති ගණනාවකින් ඒ ප්‍රමුඛතම රට ලෝකේ. නමුත් මේ භෞතික දියුණුවේ ඵලය කුමක්ද? මේ විදිහට මිනිස්සු වියරුවෙන් අහිංසක නිරායුධ මිනිස්සුන්ට වෙඩි තබනවා නම් 2019 වර්ෂයේදී පමණක් සිදුව ඇති මෙවැනි වෙඩි තැබීම් සංඛ්‍යාව එදා ප්‍රවෘත්තිගෙන කතා කරනකොට 247යි මේ දෙක 246යි මේ දෙකත් එක්ක 248යි. ඒ කියන්නේ 2019දී පමණ. ඉතින් මට අපෝගේ ඇයට සිතෙනවා ශ්‍රී ලංකාවේ තිබෙන දරිද්‍රතාව හොඳයි මොකද බස් නැවතුම් පොළවලට සිනමා ශාලාවට බය නැතුව යන්න පුළුවන් කවුරු හරි වෙඩි තියන්නේ නැහැ කියන එක. ඊළඟ මේන් මතුවන තවත් කරුණක් තමයි මේ රටවල මතුවන සංක්‍රමණික විරෝධය. මේක ප්‍රහේලිකාවක්. ඇයි ඒ සංක්‍රමණික විරෝධයක් දෘශ්‍යමාන වන ඇමරිකාවේ, කැනඩාවේ, නව ශ්‍රීලන්තයේ, මේ ඕස්ට්‍රේලියාවේ ජනාවාස නූතන ජනාවාස ඇති කරන්නේ සංක්‍රමණිකයෝ. ඔස්ට්‍රේලියාව, ටස්මේනියාව, නවසීලන්තය, කැනඩාව, අමරිකාව, දකුණු අමරිකාව. මේවැ සුදේශික ජනගහනයක් හිටියා. බටහිරින් ගිය මිනිස්සු ඔවුන් ඝාතනය කරලා ටස්මේනියාව වගේ රටකනම් සමූල ඝාතනය කරලා තමයි ඒ අය ඒවැයි පදිංචි වෙන්නේ. ඒතර ඔවුන්ට අමතකයි අපිත් පිටින් ආපු මිනිස්සු කියන එක. දෙක, මේ රටවල ආර්ථික සංවර්ධනයේදී සංක්‍රමණික ජනයාගෙන් විශාල දායකත්වයක් ලැබිලා තිනවා. බටහිර යුරෝපයත් විශේෂයෙන් කැනඩාව සහ ඇමරිකාවත් අදයි තියෙන තැනට එන්නේ අප්‍රිකාවෙන් පැමිණි කෝටි සංඛ්‍යාත කළු ජාතික වහල් ජනයාගේ ශ්‍රමයෙන්. ඉතින් මේ කාරණය ප්‍රහේලිකාවක් කියලා හැඳින්වුවේ ඒකයි. ඒ තේරුම් ගැනීමට ඔවුන් අසමත්ව තිබෙනවා. අපි එසේ කතා කළත් නිලන්ති බටහිර අර්ධ ගෝලයේම සංක්‍රමණික ජනයාට දුප්පත් රටවල ජනයාට එරෙහි මානසිකයක්, චින්තනයක්, මතවාදයක් වර්ධනය වෙමින් තිබෙනවා. ඒ නිසා එල් පාසෝ සහ ඩේටන් ප්‍රහාර දෙක ඇමරිකාවේ අවසාන මෑස් ෂූටින් දෙක විය නොහැකි. ලංකාවේ අප ඇතුළුව බොහෝ දුප්පත් රටවල දුප්පත් මිනිස්සු ගැන බටහිර රටවල් මෙහෙම ආකල්පයක් දැරුවත් අපි තවමත් ඒ රටවල් වලට යන්න පුදුම උත්සාහයක් දරනවා. ඒක තමයි කනගාටුවට කරුණ. කොහොම වුණත් අපි ඊළඟට එනවා පවිත්‍ර ආසියාව පැත්තට. ආසියාව සහ මිසයිල් අතර තියෙන මේ අලුත්ම සම්බන්ධතාවය මොකක්ද මහන් සමරණායක මහත්මයා? අපිට කෙටි වෙලාවයි තිබෙන්නේ විනාඩි 7ක් වගේ ලබා දෙන්න. නමුත් මෙතන මේ අපි මේ කතා කරන්න යන කාරණය බරපතල අන්තරායක් ජනනය කරන සිදුවීමක්. අපි මුලින් සිද්ධිය ගනිමු. ජූලි 23 වෙනිදා ඇමරිකාවේ ආරක්ෂක ඇමති පදවියට අලුතින් කෙනෙක් පත් වෙනවා. ආරක්ෂක ලේකම්. ඒ ඇමති කියන්නේ ඔහුගේ නම මාක් එස්පර්. මාක් එස්පර් අගෝස්තු 2 වෙනිදා ඔස්ට්‍රේලියාවට යනවා. ඒ යන ගමනදී මාධ්‍ය සමග කළ කතාබහකදී කියනවා අපි ඉතා ඉක්මනින් ආසියාවේ මිසයිල ස්ථානගත කරනවා. ඔහු පාවිච්චි කරන වචනය තමයි සූන රාද දෑන් ලේට. ඒ කියන්නේ පමා වෙන්නේ නැහැ, පුළුවන් තරම් ඉක්මනින් අපි මිසයිල ස්ථානගත කරනවා. ඔහු කියන්නේ නැහැ කුමන රටේද කියලා. මේක තමයි ප්‍රශ්නේ. කුමන රටද ඔවුන් මිසයිල ස්ථානගත කිරීම සඳහා භාවිත කරන්නේ?
මොකද්ද මිසයිල ස්ථානගත කිරීමේ අරමුණ? යුද්ධයකට සූදානම් වීම. මිසයිල වලින් කෙරෙන්නේ, මිසයිලයක් කියන්නේ එක තැනක සිට තව තැනකට විදින උපකරණයක්. මේ මිසයිලේ තමයි රඳවන්නේ, සවි කරන්නේ ඒ පුපුරන ද්‍රව්‍ය නැත්තම් භාණ්ඩ, න්‍යෂ්ටික බෝම්බ. මිසයිල විද්දාම ඒක ගිහින් බිම පතිත වුණාම පුපුරනවා, එයින් විනාශය සිද්ධ වෙනවා. ඒ විනාශය අපි මේ කතා කරන තරම් සරල එකක් නෙවෙයි, දැවැන්ත විනාශයක්. දැන් අද තිබෙන සමහර මිසයිල වලට පුළුවන් ඉතා දුරක් ගමන් කරන්න, සමහර විට කිලෝමීටර් 5000 දක්වා ගමන් කළ හැකි මිසයිල බලවත් රටවල් සතුව තිබෙනවා. මේ ප්‍රකාශය කරන අතර මාක් එස්පර් සඳහන් කරනවා, දැන් අපිට මේ වැඩේ කරන්න පහසුයි, දැන් අපි නිදහස්. ඇයි? අපි මැදි දුර මිසයිල ස්ථාපනය තහනම් කරන ගිවිසුමෙන් අයින් වෙලා ඉන්නේ. දැන් මෙන්න මේ ගිවිසුම අඳුනා ගනිමු. 20 වෙනි සියවසේදී පවිත්‍ර මේ ලෝකයේ බල කඳවුරු දෙකක් තිබුණනේ, එක්සත් ජනපදය සහ සෝවියට් දේශය. මේ දෙගොල්ලෝ අතර වියරු අවිතරගයක් තිබුණා. තරගයට දෙගොල්ලෝ අවි නිෂ්පාදනය කරනවා, අවි ස්ථානගත කරනවා. ඒ කාලයේ අවිතරගය කොයිතරම් තියුණුද යත්, විනාඩියකට අවි නිෂ්පාදනය සඳහා වැය කළ මුදල විනාඩියකට ඩොලර්, ඒ කාලේ ඩොලර් ඇමරිකානු ඩොලර් 17,000ක්. එතන හිතන්න විනාඩි කීයක්ද පැයකට, දවසකට විනාඩි කීයක්ද? එතන මේ කුමකටද මේ ධනස්කන්ධය වැය කරේ? අවිතනන් දෙපාර්ශ්වයෙන්. ඒ අවධියේදී සෝවියට් දේශය සහ නැගෙනහිර යුරෝපීය රටවල ඇමරිකාවට එල්ල කරලා මිසයිල දහස් ගණනක් ස්ථානගත කරලා තිබුණා. ඇමරිකාවේ සහ බටහිර යුරෝපයේ තව එවැනිම මිසයිල දහස් ගණනක් සෝවියට් දේශයට සහ නැගෙනහිර යුරෝපයට එල්ල කරලා ස්ථානගත කරලා තිබුණා. පරිගණකයක සිදුවන වරදක් නිසා එදා යුද්ධයක්, න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවීමේ අවදානමක් තිබුණා. මෙන්න මේ තත්ත්වයෙන් බේරා ගැනීම සඳහා ලෝකයෙන් ඇති වූ බලපෑමත්, ඒ නායකයින්ට තිබුණු උවමනාවත් නිසා 20 වෙනි සියවසේ අගභාගයේදී අවිහරණ ගිවිසුම් ගණනාවක් අත්සන් කළා. එයින් එකක් තමයි 1987දී අත්සන් කළ INF, M නෙමෙයි N, Intermediate Range Nuclear Forces Treaty, අතරමැදි දුර ප්‍රමාණයේ න්‍යෂ්ටික හමුදා නැත්නම් න්‍යෂ්ටික පද්ධතිය පිළිබඳ නීති. එයින් එය අත්සන් කළේ එදා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් රේගන් සහ සෝවියට් ජනාධිපති මිහයිල් ගොර්බචෝ. මේ ගිවිසුමෙන් දෙපාර්ශ්වයම සතු කිලෝමීටර් 500 සිට කිලෝමීටර් 5000 දක්වා ගමන් කළ හැකි මිසයිල නිෂ්පාදනය, ගබඩා කොට තබා ගැනීම, අත්හදා බැලීම තහනම් කළා. ඒ ගිවිසුම යටතේ එවැනි මිසයිල 2600ක් විනාශ කළා. ඉතින් ඉතාම පැහැදිලි නේද, ලෝකයේ යුද්ධයක තර්ජනයට මුහුණ පා තිබෙනවා නම් ඒ තර්ජනය සමනය කිරීමේ ප්‍රධානම පියවර තමයි ආයුධ නැති කිරීම. දැන් අපේ රටේ හරි ඝාතන සිද්ධ වෙනවනේ. නිදහසේ අවි මිලදී ගැනීමට ගෙන යාමට තියෙන අයිතිය ඉඩකඩ නැති කළොත් ඔය ඝාතන නැති කරන්න පුළුවන්. ඝාතන චේතනා නැති කරන්න අපට බැරි වේවි. නමුත් භෞතික එය කරන්න පුළුවන්. දැන් INF එකෙන් අයින් වුණා ඇමරිකාව. කවදද අයින් වුණේ? 2019 පෙබරවාරි මාසයේ ඩොනල්ඩ් ට්‍රම්ප් කිව්වා අපි අයින් වෙනවා. මොකද රුසියාව මේ ගිවිසුම කඩ කරලා අලුතින් මිසයිල් හදනවා. රුසියාව කිව්වා නැහැ. හදනවා නම් ඇවිල්ලා බලන්න. ආවේ නැහැ. ඉවත් වුණා. ඒ ඉවත් වන බවට නිවේදනය කරලා දින 180කින් තමයි ඉවත්වීම බලාත්මක වෙන්නේ. ඒ බලාත්මක වුණා අගෝස්තු 2. එදාම ඇමරිකාවේ ආරක්ෂක ප්‍රධානියා, එයා තමයි පෙන්ටගන් චීෆ් ලොක්කා, එයා කියනවා අපි ආසියාවේ මිසයිල ස්ථානගත කරනවා කියලා. තවත් ගිවිසුම් දෙකක් තිබුණා. එකක් තමයි ABM ගිවිසුම. ඒත් 1980 ගණන් වල අත්සන් කළ, 70 ගණන් වල සෝවියට් දේශය සහ ඇමරිකාව. ABM කියන්නේ ඇන්ටි බැලිස්ටික් මිසයිල් ගිවිසුම. බැලිස්ටික් මිසයිල තහනම් කරන ගිවිසුමක්. 2002දී ඇමරිකාව ඒකෙනුත් අයින් වෙනවා. තව එක
න්‍යෂ්ටික ආවිහරණ ගිවිසුමක් තියෙනවා පවිත්‍ර. ඒකට කියන්නේ ස්ටාර්ට් කියලා. ස්ටාර්ට් කියන්නේ දිග තේරුම තමයි ස්ට්‍රැටජික් ආම්ස් රිඩක්ෂන් ට්‍රීටි. උපාය මාර්ගික අවිහරණ සම්මුතිය. ඒක ඉවර වෙනවා 2021 දී. එය අලුත් කරන බවට කිසිම ඉඟියක් නැහැ. එහෙමනම් කුමක්ද සිදුවෙමින් තිබෙන්නේ? ලෝකය නැවත අවිත්තරගයකට ගමන් කරමින් සිටිනවා. මේකේ විශේෂ වැදගත්කමක් තියෙනවා. 1945 අගෝස්තු 6 තමයි ලෝකයේ ප්‍රථම වරට න්‍යෂ්ටික බෝම්බයක් භාවිත කළේ. ඒ ඇමරිකාව හිරෝෂිමා නගරයට න්‍යෂ්ටික ප්‍රහාරයක් දීමෙන්. ඉන්පස්සේ දවස් 3කට පස්සේ නාගසාකි නගරයත් ඒ ප්‍රහාරයට ගොදුරුණා. සිදු මරණ සංඛ්‍යාව 200,000කට ආසන්නයි ඒ පළමු පැය ඇතුළත. දැන් නැවත වරක් අපි එතනට ගමන් කරමින් සිටිනවා. හිරෝෂිමා ප්‍රහාරයෙන් පස්සේ ඇල්බර්ට් අයින්ස්ටයින් බලවත්සේ කම්පනයට පත් වුණා. ඔහු කිව්වා මිනිස් වර්ගයා න්‍යෂ්ටික යුද්ධයකින් විනාශ වෙන්න පුළුවන්. මම කීපවරම කියලා තියෙනවා අර එංගලන්තයේ ජීවත්වුණු විශිෂ්ට ගණයේ භෞතික විද්‍යාඥයා මහාචාර්ය ස්ටීවන් හෝකින්ස් තමන්ගේ මරණයට පෙර ඒ අදහසම පළ කළා. ඉතින් සමහර විට මනුෂ්‍ය වර්ගයා එතනට ගමන් කරනමින් සිටිනවා විය හැකි. ඉතින් ලෝකයේම එක තරංගයක් වෙනුවෙන් එක පිම්මේකට දුවනවා. අපි දන්නේ මේ ගමන කොතනින් කෙළවර වෙයිද කියන එක. ඒක මහා විශාල සංහාරයක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් අපිට අනාගතයේ දෙස වර්තමානයේ ඉඳගෙන බලාගෙන ඉන්නට සිදුව තිබෙන මොහොතක ලෝකයේ බොහෝ තොරතුරු ඔබට මට අපි හැමෝටම සැකෙවින් පහදා දෙන අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහන් සමරනායක මහත්මයාට අපි ස්තුතිවන්ත වෙනවා. මේ සතියේත් ඒ යුතුයකම බොහෝම අනගි විදිහට ඔබ ඉටු කළා. ලබන සතියේත් ඔබතුමාව මේ විදිහටම මුණ ගැහෙනට අපි බලාපොරොත්තු වෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.